සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාලය මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයෙන් නවදහනේ පුවත් සිරස්තල වෙත රාජ්‍ය ආයතනවල අනියම් හා ආදේශක සේවකයන් නිස්තිර කිරීමට කැබිනට් අනුමැතිය වර්ජනයට බිලිවන ජීවිත දොස්තරවරු කියන්නේ දෙවිවරු හා සමානයි. දැන් දෙවිවරු වගේ නෙමෙයි ඉන්නේ. ඉස්සල්ගේ නෑ යදිරු වගේ මුතලක් කියන්න ඕනේ. අසත්‍ය ප්‍රචාරවලට දැඩි දඩුවම් දෙන්න නව නීති. කැලණිවැලි මාර්ගයේ දුම්රිය දහවණයට බාධා. ඇමරිකා ජනපති සමග සාකච්ඡාවට තලේබාන් එකගතාව. රාජ්‍ය ආයතනවල තාවකාලික අනියම් ආදේශක කොන්ත්‍රාත් හෝ සහන පදන මත බඳවාගෙන ඇති සේවකයන් ස්ථීර කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2014 සහ 25/2014-1 චක්‍රලේඛයන්හි සඳහන් අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථිරත්වය ලබා ගැනීමට නොහැකි වූ සේවකයන් මෙසේ ස්ථිර කරනවා. එසේම චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු සේවා අවශ්‍යතාව මත රාජ්‍ය ආයතනයන්හි ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවලට බඳවාගෙන දින 180ට වඩා සේවය කර ඇති සේවකයින්ද ස්ථිර කිරීමටයි කැබිනට් අනුමැතිය ලබා දී ඇත්තේ. එම තනතුරු ස්ථිර කිරීමේදී විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළා. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක බිල රුපියල් 250කින් අඩු කිරීමට ජීවන වියදම් කමිටුව අනුමැතිය ලබා දී තිබෙනවා. ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක බිල රුපියල් 20කින් ඉහළ නැංවීමටද එම කමිටුව අනුමැතිය ලබා දී ඇති බව සඳහන්. රජයේ වෛද්‍ය නිලධාරීන් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළද තමන් ඊට එක් නොවී සත්කාරක සේවා අඛණ්ඩවම සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා. වෛද්‍යවරයාගේ වගකීම රෝගී ජීවිත රැක ගැනීම මිස දේශපාලන අරමුණු ඉටුකර ගැනීම නොවන බවයි එම සංසදය පවසන්නේ. මේ අතර රෝගීන්ද පවසන්නේ පටු අරමුණු වෙනුවෙන් වෛද්‍යවරුන් තම ජීවිත බිල්ලට ගැනීම අසාධාරණ බවයි. සිය වැටුප් විෂමතාවන්ට විසඳුම් ලබා නොදුන් බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් බොහෝ දෙනෙකු දැඩි අපහසුතාවට පත්වුණා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් පැවසුවේ දුරබැහැර ගම් ප්‍රදේශවල සිට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තමන්ට හිස් අතින් ආපසු යාමට සිදු ඇති බවයි. පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීම මුදල් නොමැති බවද ඔවුන් ප්‍රකාශ කළා. මේ පාන්දර ඉඳන් වෙරලා ඉන්නේ පොඩි දෙනාට බෙහෙත් ගන්න. ඉතින් බල්ලෝ කහපු අය පූසෝ කහපු අය නෙවෙයි දරුවෙකුට ෆිට් එක හැදුනා. මාරාන්තික වුණා. කවුද ඉන්නේ එතකොට? දොස්තරවරු කියන්නේ දෙවිවරු හා සමානයි. දැන් දෙවිවරු වගේ නෙමෙයි ඉන්නේ. අපි ඉතින් බොහොම අමාරුවෙන් කුලී වැඩ කරගෙන තමයි මේ බෙහෙත් ගන්න කියලා එන්නේ. මෙහෙම කරපුවාම ඉතින් ලොකු අසාධාරණයක් තමයි ඉතින් වෙන්නේ නේද? නේ ඉතින් අපි අපහසුතාවයට පත් වෙනවා. ඉතින් අපෙන් පලි අරගෙන හරියන්නේ නැහැ. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. ගෙදර යනවා ඉතින් වෙන මොනවා කරන්නද? ඉතින් අනේ ඉතින් ලෙඩ්ඩු ගැන තමයි ඉතින් අපහසුතාවට පත් වෙන්නේ ලෙඩ්ඩු. කරාපිටිය ශික්ෂණ රෝහලටද බොහෝ දුරබැහැර ප්‍රදේශවල සිට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් ආපසු හැරී යන ආකාරයයි දක්නට ලැබුණේ. නොච්චියාගම රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි හිස් අතින් ආපසු යාමට සිදු වූ රෝගීන් දැක්වූයේ මෙවන් අදහසක්. එයාලා කරන වැඩ වලින් ඉතින් අපි තමාරුවේ තමයි ස්ට්‍රයික් කරන ගණන් හරි අසාධාරණයි. ඉතින් අපි අසරණ මිනිස්සු නේද මේකෙන් තැලෙන්නේ.
කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ටද ආපසු හැරී යාමට සිදු වුණා. ඉගෙනගෙන ඉවරලා මේ බලන්න මේ රටට කරන අපරාධ වැඩි මේ හයින්සක පොඩි මිනිහගේ බෙලිනේ මේ මිරිකන්නේ උඩ එක්කෙනා දැන් හරියට නිසි දඬුවම් දෙයි පවුලට බබා හම්බෙන්න ගියත් ස්ට්‍රයික් ළමයා ඉස්කෝලේ දාන්න ගියත් ස්ට්‍රයික් නෝනාට ෂොපින් යන්න ගියත් ස්ට්‍රයික් ප්‍රයිවට් බේත් දීලා නම් මම කොච්චර වෙන මොනාලද මුන්ට ස්ට්‍රයික් කරන්න තියෙන මං නම් කියන්නේ මුංග ගහලා පන්නන්න කියලා සාමාන්‍ය ලෙඩ්ඩුන්ගේ බිල්ලට දෙන එක සම්පූර්ණ වැරදි කරන්න දෙයක් නැහැ ඉතින් අපි 25 හයින්සක මිනිස්සු යනවා කියන්නේ දෙන්නේ ඉතින් බේත් ගන්න නැහැ ගෙදර යනවා අනේ වාන රස්සියාදු උදේ 6ට ආවේ මේ බොහොම කනගාටුදායකයි මිනිස්සු හුඟක් අසරණ වෙන මේ වැඩවලින් මම මේ දිස්වාරාමි නම් එන්න ඇවිල්ලා මේ ක්ලිනික් එකට ආවම ක්ලිනික් එක නෑලු ආයෙදින් යන්න ඕනි පැඩන්න ඉතින් අතාවද බැටිකලෝ කැම්පස් බැංකු ගිනුම් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතාගේ අභිමතය පරිදි පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වී තිබෙනවා බැටික්ලෝ කැම්පස් ආයතනය හා හීරා පදනමේ හිමිකරුවන් ලෙස පෙනී සිටි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා තම අභිමතය පරිදි ගිණුම් ආරම්භ කිරීමට ලංකා බැංකුවට බලපෑම් කර ඇති බව අනාවරණය වී තිබෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාව ඊයේ රැස් වූ අවස්ථාවේ මේ බව හෙළි වී ඇත්තේ. එම කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස හිස්බුල්ලා මහතාට හා ඔහුගේ පුත් හිරාස් හිස්බුල්ලා මහතාට දැනුම් දී තිබුණද ඔවුන් එහි පෙනී නොසිටි බව සඳහන්. බැටික්ලෝ කැම්පස් හා හීරා පදනමේ බැංකු ගිණුම් පිළිබඳ ප්‍රකාශ ලබා දීමට ලංකා බැංකු නිලධාරීන් මෙන්ම උසස් අධ්‍යාපන හා මුදල් අමාත්‍යංශය නියෝජනය කරමින් නිලධාරීන් පොදු ව්‍යාපාර කාරක සභාව හමුවේ පෙනී සිටියා. කාරක සභා සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අදාළ ආයතන විවිධ නම්වලින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් පිළිබඳව මෙහිදී ප්‍රශ්න කර සිටියා. ලංකා බැංකුවේ සාමාන්‍ය අධිකාරී KBS බණ්ඩාර හා එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරීන් දයාජනී පීරිසැන මහත්ම මහත්මීන් මෙහිදී පිළිතුරු ලබා දුන්නා. කෝප් කමිටු සමාජික කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාද ඔවුන්ගෙන් ප්‍රශ්න කර සිටියා. පොළොන්නරුව කුසුම්ගමදී ලොරි රථයක් තවත් වාහන හතක ගැටීමෙන් එක් අයෙකු තුවාල ලැබුවා. වී ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය කාර්මික දෝෂයකට ලක්ව මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් මෙම අනතුර සිදු ඇති බවයි පොලිසිය පවසන්නේ. බස් රථ දෙකක්, ත්‍රිරෝද රථ දෙකක් හා යතුරුපැදි තුනක් මෙසේ අනතුරට ලක්ව තිබෙනවා. ඉන් ත්‍රිරෝද රථ දෙකට බරපතල හානි සිදු ඇති බවයි පොලිසිය පවසන්නේ. ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවටගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවෙල්ලේ සිට කොළඹ කොටුව දක්වා දහවනේ වූ දුම්රියක් පුවක්පිටිය ප්‍රදේශයේදී අද උදැසන පීලිපැණීමට ලක්ුණා. දුම්රිය පීලිපැණීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයටද හානි සිදු වුණා. ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලද ප්‍රමාදයක් සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම මේ වන විට සිදු කෙරෙනවා. අද දිනයේද ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කෙසේ වුවද වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා නොකරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. දිනේ නිදුක ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතින බවයි බලාපොරොත්තු වෙනවා. අද දිනේදී පනාහිර සතරගම දකුණු මධ්‍යම සහ වායව පළාතට ඒ වගේම යාපනේ දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ විසුරුම් සහිත වැසි ඇති වේවි. මධ්‍යම සතරගම සහ දකුණු පළාතට කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. ඌව පළාතේ අම්පාර සහ මඩවලපුව දිස්ත්‍රික්කවල පසර දෙකෙන් පමණ පසුව තැනින් තැන ගිතුරුම් සහිත වැසි ඇති වේවි. ගිතුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු ආමු කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවකින් කාර්මික වෙලා සිටිනවා. අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ට දැඩි දඩුවම් ලබා දීමේ නීති සකස් කරන බව අමාත්‍ය තලතා අතිකුරල මහත්මිය පවසනවා. බලංගොඩ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ බලංගොඩ කුමාර විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 150ක්. මේ වෙනකොට සමහර අය ඉතාම බොරු අසත්‍ය ප්‍රචාර කරගෙන යනවා. අපි ඒකට අවශ්‍ය නීති මේ දැන් වෙනකොට ෆේක් නිවුස් කියන එක. අසත්‍ය ප්‍රචාර වලට දැඩි දඩුවම් වලට මේ දවස්වල නීති හරිගස්සගෙන යනවා. දැන් ඊයේ පෙරේ දබුණු පොතේ තිබුණ මේ පල්ලෙහා කල්තොල දියවින්න පැත්තේ කට්ටියක් කම්බියක් දිගේ ගඟ තරණය කරනවා. අපි පානන් හතරක් දාලා තියෙනවා.
තාමර කම්බිය තියෙන හින්දා දැන් ඒක දිගේ කරනවා. මේ වෙද්දී අපි කාට කියන්නද? මොකටද මේ විදියට දේශපාලනය කරන්නේ? දේශපාලනය කරන්නේ අපි ප්‍රතිපත්තිය. මෙතන ඉන්න හැම කෙනෙකුට මේ අයිතිය තියෙනවා. අසත්‍ය ප්‍රකාශ දිගින් දිගටම කරගෙන යනවා. මොකද මේ රජයේ ආපු වෙලාවම හැදුවේ මාධ්‍ය විද්‍යාස. ඉතින් වැඩියෙන්ම විවේචනයට ලක් වෙන්නේ ජනාධිපති, අගමැති, අමැති මණ්ඩලය අපි. මේ අතර බූස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයෙකුට ලබා දීම සඳහා රැගෙන ගිය ජංගම දුරකථන සොයාගත් බන්ධනාගාර නිලධාරීන් ඇගයීමට ලක් කිරීමටද අමාත්‍ය තල තාතුකෝරල මහත්මිය කටයුතු කළා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේදී එම නිලධාරීන්ට ඇගයීම් සහතික පත් පිරිනැමුණා. ශ්‍රී ලංකා වෘත්තීය වේදින්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එය පැවැත්වුණේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී. ශ්‍රී ලංකා වෘත්තීය වේදින්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේ මෙවර තේමාව වූයේ තිරසර ජාතික සංවර්ධනයේදී වෘත්තිකයින්ගේ කාර්යභාරය යන්නයි. එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය හොබවා ඇති නෙස්පි සාමිවරයා මෙම සමාරම්භක සැසියේ ගෞරවනීය ආරාධිතමුත්තා ලෙස සහභාගී වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් නෙස්පි සාමිවරයා දැක් වූ අදහස් වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔහු වෙත සමුරු තිළිණයක් ප්‍රදානය කළා. එහිදී ජනාධිපති පාල සිරිසේන මැතිතුමා වෙනුවෙන්ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වුණා. ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය ලලිත් විජේතුංග මහතාගේ සේවය අගයමින් සම්මානයක් පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. සමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වනු ලැබුවේ දේශමාන්‍ය මහාචාර්ය මොහන් මුණසිංහ මහතායි. ඉදිරි වසර පහ තුළ මෙරට සියලු ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කළුතර දොඩංගොඩ පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියේ සඳහන් වෙලා තිබෙනවා බුද්ධාගම පෝෂණය කිරීම, බුද්ධාගම ආරක්ෂා කිරීම. පොල්ලතු දානශාලා විහාරස්ථානවල තිබෙනකොට, කටුමැටි සංඝාවාස ගොඩනැගිලි විහාරස්ථානවල තිබෙනකොට මටම හිතා ගන්නට බෑ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය එක් එක්කෙනාට කියව කියව ඉන්නට තිබෙන වගන්තියක්ද? එසේ නොමැතිව රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත උපයෝගී කරගෙන වහාම මේ රටේ ආගමික සිද්ධස්ථාන, බෞද්ධ ආගමික සිද්ධස්ථාන දියුණු කළ යුතුයි. මම නම් කාඩ්බෝඩ් බෞද්ධයෙක් නෙවෙයි. මම කිසිම දවසක බෞද්ධ ආගම පාවිච්චි කරන්නේ නැහැ. දේශපාලන මන්දිර ගමන් සාර්ථක කර කාලේ ඉලවිලා තිබෙන්නේ මේ රටේ ජනතාවට සැබෑ ප්‍රායෝගික බෞද්ධකම කුමක්ද කියන එක හඳුනා ගන්න. ලොකුවට කතා කරනවා දේශපාලන වේදිකාවල බෞද්ධකම ගැන. නමුත් සම්බුද්ධ ශාසනයට කරපු දෙයක් නැහැ. කළුතර දොඩංගොඩ පුණාවුගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු නව චෛත්‍ය සදහවතුන්ගේ වන්දනාමානයට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ඒ සඳහා වැය කෙරුණු මුදල ₹135,00,000. විද්‍යුත් තාක්ෂණ රියදුරු පුහුණු මධ්‍යස්ථාන දිවයින පුර ආරම්භ කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අශෝක අපේසිංහ මහතා පවසනවා. මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව ජපානයේ NTK සමාගමත් සමග සාකච්ඡා කරලා විද්‍යුත් තාක්ෂණය තුළින් විනයගරුක රියදුරෙක් බිහිකර ගැනීම සඳහා යම්කිසි සහයෝගයක් ලබා දෙන්නේ කොහොමද, ඔහුව පුහුණු කරන්නේ කොහොමද කියන ගැන සාකච්ඡා කරලා එම සමාගම සමග අපි තීන්දුවක් ගත්තා. දැනට මූලිකව කුණ්ණෑගල දිස්ත්‍රික්කයේ, ඒ වගේම ගම්පා දිස්ත්‍රික්කයේ සහ කොළඹ මෙවැනි තාක්ෂණ උපකරණ ගෙනල්ලා ඒ තුළින් රියදුරු පුහුණුවක් ලබා දෙන්නේ. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා දිවයිනේ සෑම ප්‍රදේශයක මෙවැනි ස්ථාන පිහිටවන්න. මේ යන්ත්‍රය විශේෂයෙන්ම වාහනයක් සමානම යන්ත්‍රයක්. දැන්ට මේ දීලා තියෙන යන්ත්‍ර සියල්ලම අපිට නොමිලේ ලබා දීලා තියෙනවා. තාම මේක මේ රටේ නීතිගත වූ අවස්ථාවක් නැහැ. නමුත් ඉදිරියේදී මේ පිළිබඳවත් අපි සාකච්ඡා කරලා අමාත්‍යංශය සමග, මොඩරත ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරලා මේ යම්කිසි වැටපළක් සකස්කරන්න බලාපොරොත්තු වෙනවා. යදුරු පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩසටහනේ පළමු මධ්‍යස්ථානය කුරුණෑගලදී ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙක්ව මෙම මධ්‍යස්ථාන පිහිටුවීම සිදු කරනු ලබනවා. දේශපාලනය සම්බන්ධයෙන් අත්දැකීම් නොමැති ජනාධිපති අපේක්ෂකයෙකුට සහය ලබා දීමට ජාතික ජනබල වේගය සූදානම් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික KD ලාල්කාන්ත මහතා පවසනවා. හඟුරංකිත පැවති හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. අද වෙනකොට අපි ස්ථාවරයක ඉන්නවා.
දේශපාලනිකව උරගා බලපු නැති, අත්හදා බලපු නැති, දේශපාලනිකව අධ්‍යක්ෂීම්මත් ජනතාවට යාගෙන නැති කුමන හෝ ආකාරයක කෙනෙකුට අපි එකඟ නැහැ. එතකොට ප්‍රාදේශීය සභාවකවත්, පළාත් සභාවකවත්, පාර්ලිමේන්තුවේවත් කිසි දවසක දේශපාලන වශයෙන් එයා හැසිරෙන්නේ කොහොමද කියන එක පිළිබඳ කිසිදු අත්දැකීමක් නැති, කොහෙන් හෝ පාත් වෙලා දේශපාලනයට කඩාගෙන එන කුමන හෝ අපේක්ෂකයෙකුට වර්තමානයේ වෙන විට අපි ජාතික ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් අපි ඔක්කොම තීරණය කරගෙන ඉන්නවා. ඒ ජාතිය කෙනෙකුට නම් අපි සහයෝගය දෙන්නේම නැත. මොකද අපිට ජනතාවට වග කියන්න බෑ. අම්පාර ප්‍රදේශයට ප්‍රතිලාභ රැසක් හිමි කර දෙන කළුගල්ලෝ ජලාශයේ ඉදිකිරීම මෙවන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයට අයත් උහන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ බණ්ඩාරතුව ප්‍රදේශයේ ඉදිකෙරෙන කළුගල්ලෝ ජලාශය සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 2350ක් 2014 වසරේ මෙහි ඉදිකිරීම ආරම්භ වූ අතර මෙවන විට එම කටයුතු 95%කින් අවසන් කර තිබෙනවා. ජලාශය ඉදිකිරීමෙන් අනතුරුව කුඹුරු අක්කර 1500ක වීවකා කිරීමට පහසුකම් සැලසෙන අතර අක්කර අඩි 8200ක ජලධාරිතාවක් මෙම ජලාශයේ රදවා තැබිය හැකි බවයි ව්‍යාපෘති භාර නිලධාරීන් පවසන්නේ. බෙදුම්මැල සහ කෙත්තැල මේවන විට සංවර්ධනය කර අවසන්. වනජීවී කලාපය හා වගාබිම් වෙන් කිරීම මෙදිනවල සිදුවන බවයි කළුගල්ලේ ව්‍යාපාරයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ KA අබ්දුල් ජබාර් මහතා සඳහන් කළේ. මේ ව්‍යාපෘතිය පිටරට ආධාරවලින් තොරව අපේ භාණ්ඩාකාර මුදල් වලින් මිලියන 2350ක් වීදම් ඇස්තිමේන්ත කරලා මේ ඉදිකිරීම කරගෙන යනවා. මේ වෙනකොට අපිට මිලියන 2000ක් පමණ වීදම් කරලා මේ ව්‍යාපෘතියේ 95%ක ප්‍රගතියක් අපි මේවට ලබාගෙන තියෙනවා. මේකින් අපි බලාපොරොත්තු වෙනවා කුඹුරුනම් අක්කර 1500කට වතුර දෙන්නත්, දීවර කර්මාන්තයේ මේ ප්‍රදේශයේ බෙඩි දියුණු කරන්නත්, මේ ගමේ මිනිස්සු ගොඩාක් පසු සම්පරක් ඇති කිරීමෙන් ආදායමක් ලබා ගන්නවා. මේ ව්‍යාපෘතියෙන් තලේහ ධනමින් හොඳට ඩිවලප් වෙලා ඒ කර්මාන්තයේ වැඩි දියුණුවට මේ ජලාශයට ප්‍රයෝජනවත් වෙනවා. මෙම ජලාශයෙන් නවකිරියාව ජලාශයට ජලය ලබා දීමේ හැකියාව පවතින අතර ප්‍රදේශයේ ග්‍රාමීය ජන ජීවිතයට පහසුකම් රැසක්ද හිමිවනවා. දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක්ම ආවරණය වන පරිදි සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නංවාතය වෙනවා. එවැනි සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් තුළින්. කහටගස්ති ගිලිය දහච්චිහල් මිල්ලෑව වැව ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවරගෙන තිබෙනවා. වසර ගණනාවකට පසුව මෙම වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන්නේ රුපියල් ලක්ෂ 50ක වියදමින්. එම කටයුතු අමාත්‍ය වී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනු අතර වැවේ බැම්ම ප්‍රතිසංස්කරණය, සොරවව ප්‍රතිසංස්කරණය මෙන්ම රොන්මඩ ඉවත් කිරීම මේ යටතේ සිදු කෙරෙනවා. එක්සත් ජාතික පක්ෂ හොරෝපතාන සම සංවිධායක කස්තුරි අනුරාධනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බේරුවල මාගල්කන්ද ගොරකගහලන්ද මාර්ගය සංවර්ධනය කිරීමට රජය කටයුතු කළා. ගම්පෙරළී වැඩසටහන් යටතේ මෙම මාර්ගය වසර 25කට පසු මෙසේ සංවර්ධනය කෙරුණේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මතයි. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 20ක්. මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමෙන් පසු ජනතා අයිතියට පත් කෙරුණේ එක්සත් ජාතික පක්ෂ බේරුවල සංවිධායක ඉෆ්තිකාර් ජමීල් මහතාගේ ප්‍රධානත්වයෙන්. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ වවුනියාව කලේමගල් විද්‍යාලයේ ඉදිකළ නව විද්‍යාගාරය හා පුස්තකාලය සිසු අයිතියට පත් කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ වවුනියාව සංවිධායක PA කරුණාදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා රජයේ වැය කළ මුදල රුපියල් ලක්ෂ 50ක්. ඒ සමගින් නයිටියෙන් දිවාපුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk